ඒ භාග්‍යවත්තෝ අරහත්තුෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා දෙවන් දෙසවන් ඇත්තෝ පිංසිදින් ශ්‍රොද්ධාව වඩත්වා සාදුු සාදුුසාදුු නමුතස්සේ භගෙවෙතුෝ වරහතුෝ සම්මා සම්බුද්දස්සේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නම ස්කාරවේවා සාදු සාධෝසාදු. ඒ වගේ ම අපගේ පරම පූජනය ගුරු දේවෝත්තම කල්්‍යයානමිත්‍ර පිං අල්ලකු සාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිහිර්ගාෂ සම්පත්්‍යයම සැලසේවා සාදුසාදුසා. ස්රද්ධාවන්ත පින්වතුනි මහා කරුණාවෙන් දේශනාකොට වදාල උතුන් බුදුබණපදයකින් ඔබගේ ජීවිතය නිවා සනසාලලීම පිණිස අපිට මේ හෝරාවේ ධර්මස්්‍රවනී කිරීමට ධර්මය සාකච්ඡා කරල තීරුම් ගැනීමට අවස්ථාව සැලසෙනවා. ඉතින් පින්ංවතුනි අද අපි යපූරු කාරණාවක් කතා කරන්නේ. ඒ සාමාන්‍යයෙන් මනුස්සොලෝකය අදකාලේ වගේ කෙනෙකොට මේ වගේ දෙවල් තීරෙනවද කියලා හිතෙනවා ඒක කියන්නේ ඉච්චරම අමුතු ලෝකයක් කැන්නේ මේ කාමයෙෙන් නිෙක්මිලා සැනසීමක් හොයන්න මිනිස්සු හිටපු ලෝකයක් පෘතු වය. දැන් හැම දෙනම කාමී හොයන තැනට යනවනේ කාමී අතෑරපු මිනිසු සිය දහස් ගානක් හිටපු භූියම් මේ පෘත්තුිය. කාමෙන් නිදහස් වෙලා වීත රාගියවූ, වීත දෝසිීවූ, වීත මෝහිවූ රහතන් වහන්සේලා ලක්ෂගනන් කෝටි ගණන් වැඩහිටපු භූමියක් මේ පෘතුය. ඒවාගේම මේ සකල යහපතට මොලවූ තතාගිත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හතරනවක් වැඩහිටපු බෝමියයක් මේ පෘතුය මේ කල්පේ. ඉතින් ඒ නිසා ඒවාගේ උතුම් කාලය හිප දෙන්නත් ඉතින් පිනක් තියෙන්ට ඕන පතිරූපදේශවාසූච ඒතම් අංගලමුොත්තම ඉතින් පිංවතුනි දෙන් අපි පසුගිය කාලයේ ධර්ම සාකච්ඡා කරද්දිී ධර්මය කතා බහගරද්දී විටිින් විට කතා කළ කාමී ආස්වාදය ආදීන විිනිස්සරණ කාමගුණ පහක් තියෙන එකක් තමයි ඉෂ්ට කාන්ත මනාප හිත ඇද යන හිතෑලෙන රාග ඇතිකරවන රූපතියු සබ්ද තියනවා ගඳ සුවඳ තියනවා රසේ තිනව පහසති නමකරිගෙන පංච කාම ගුණ කියලා. ඒවා මුල්කරගෙන සැපක් සුම් නසක් කටගන්නවා ද අන්නේකට කියෙනව කාමී අආස්වාදය කියලා එතුට ඒ සැපසුම්නස හොයනයක සැපසුම් නස විඳිනක කාමස්වාදී කියලා තම අපි ගන්නේ. එතකට මේ කාමී අනිත්‍යය වෙන වෙනස් වෙනවා නැති වෙලා යනවා අනන්නේ ස්වභාවකට පත්වෙනවා අන්නේඒක කාමය ආදී නව. මේ කාමය කෙරෙ හිතියන ආසාාවත් රෘෂනාව චන්දරාගේ හිතෙන් දුරු රීමත්තිනදේක තමයි කාමේ නිසාරණය කෙල්ල කියන්න. මට මකයි බුද්ධ දේශනාවක එක රහතන් වන්සනවන් දේශනා කරනවා කාමේ ආදීනොව හිතලමයි මං මහනෝනේ ඒම මුල් කරගෙන මං අරහත්වයට බත් වනාකෝ. උන් රහතන්වන්සේ ලකියා හිටි නොමේ තරුණ ජීවිතය මිනිස්සු කාමේ හොයන තරුණ ජීවිතයේ නැතිවෙලා යනවා වේගෙන් හරියට ගෙයක් මොහෝතකින් බිම වැටෙනෝ වගේ මේ තරුණ ජීවිතය ඇද වැටෙනවකෙන අනිත්්‍ය විසින් ඒ නිසා මේ රූපය මේවාගේ දේවල් අනුන්ගි දෙයක් විදිීට බාහිර දෙයක් විදිට බලන්න ඕනු කියනු මම මගේ කියල බලන්න නැතව ඉතින් කෙසේ හෝ කාමේ ගැන අංකිසිගෙනකුට වැටහීමක් එෙනවා ද තේරුමක්ෙනවද ඒක අයිති ප්‍රඥාවට. මහාකච්ඡාන මහරහතුන් වහන්සේ දේශනා කරනවා මේ කාමය විස කාම ආදීන විමසීම නිසාරණය විමසීම කාමේ තියන පහත් බව දුක්කිත බව නෝනෙ විමසනයක ඒකම කියනව විදර්ශනාව කළ කියන්න. ඉතින් ඒ නිසා ගිහි ජීවිතය ඉන්න කෙනෙකුටත් ප්‍රඥා සම්පත්ති දියුණුවීමට උපකාරවීම පිණෙස විටිං විට මේ ධර්ම දේශනාවලින් අර කාමලෝකන්න ඔයාලටම මේ කාමීතියෙන ආදීයනව දුක්කිත බව මෙක අසාර බව යංවිදිියකට හිතෙන් හිතන්ඩ මේ ධර්ම දේශනාවලින් යන්කිසි අනුශාසනාවක් මඟ පෙන්වීමක් කරනු. ඒක ගැන මේ සතුට පත්වෙන්ට හේතුව කෙනෙක් සුගතියේ වනත් උපදීන්න්නේේ අයටට සද්ධහ සීල සුතතියාග ප්‍රඥ කියන කාරණා පහ උපකාරයනවා. එතුර මේ ධර්ම දේශනවා ලැහීම ධර්මච්ඥානය ශෘත්තය වගේම එක නුවණින්විමසල වටහගන්නේ ප්‍රඥාවට අයිති. එතට ඒ සද්ධහා සීල සුතතියාග ප්‍රඥා කියනයකින් එයාගේ වැඩෙනවා ශෘතයත් වැඩෙනවා ප්‍රඥ්ඥාවත් වැඩෙනවා සඒක බල දෙකක් වැඩෙනවා මේ දහන්කරුණු වහනකොට තට යාටර් කාමීති තියෙන ගිජු බවයන් අත්තැරීමක් තියෙනවාද ඒක චාග සම්පත්වට ආයිති මකද තුෘෂනාව පවා අත්තාරිණකට කියෙනවන චාගෝ පටි නිසක් ගෝ කියලා ඉතින් ඒ නිසා සේක බල වැඩිනෝ ඉතින් අද ඔබට ඉස්සර වෙච්ච කතාවක් කියලදන්නේ ගැඹුරුනෑ තේරෙනවා ඔබ ඕනකිනකුට තේරෙනවා පොඩි දරුවකට පවා තේරෙනවා නමුත් ඒ තැනට එඩ ලේසි නෑ මෙ මේ කතාව තියනවි දිහට කාමී අත් හැරීම බලන් ඉස්සර විච්ච දෙයක් මේ මු මේ දේශනාව කරන්න මුල්ලොවෙන්නේ එක ස්වාමෙන් වහන්සේ නමකට පැවිදිච්ච ස්වාමීන් වහන්සේ නකට මේ ආසහිතනවා පහු්ගෙදර යන්නගේ දොරවතු පිටි ගැන ආසහිතය අසා දෙයක් බැඳගෙන ඉන්න ආ සහිතෙනවා ති මේ හාන්දුරු ෙනනව වන්නනම් හරින්න මං යනන්නට ගෙදර තින් මේ ශවාවින් වහන්සේව බුදුරජාණන් වහන්සේ ඟට ගෙන්න්නගට ගාන ස්වාවින්නම් සේලා. තින් බුදුරජාණන් වහන්සේ මේ භික්‍ෂූකින් අහනව භික්‍ෂූ මොකද මේ කාමය ගැෙනා සහිත නද ඊට වසිකිෙනනෝ එහෙමයි භාග්‍යත් බුදුරජාණන් වහන්සේ මට කාම සම්පත්ති විඳී නාාස හිතෙනකෝ. ඉතොරු බුදුරජාන් වහන්ේ දේශනා කළ මේ ඉස්සර බුදුරු නැතිකාලේ මේ ලෝක බුදුවරු නැතිකාලේ කාමය ආදීනව දැකළ කාමයට ගරහපු තාපස හිටිය. එතරු බුදුරු නැතිකාලේ කාමයට ගර හලතියෙනවා. කාමේ ආදීනව දැකළ තියනවා ෝක මිනි ස්ුක. එහිව එක භික්ෂුව බුදුරජාණන් වහන්සේ නමක් ලෝක පහළ වෙලා අමා නිවන දේශනා කරන කාලී කාමීට ආසාාවක් ඇතිවෙනවා කියී එක කාමී පිටිපස්සයන් වාකල්ලකන එක අවාසනාව. ඉතිං එතනිට බුසාවින් අසනක් ඉල්ල හිටිය ස්වාමිණි භාග්‍යතුන්න්නාන්ස බුදුරු නැතිකාලෙත් කාමීට ගරහලා කාමී නික්මුණ ජීවිත ගැන භාග්‍යතුන්න්නහන්ස අපට දේශනා කරන්න. ඒවෙලාවෙ තාගිතයන් වහසේ වදාලා පින්වත් මහනෙනෙ හිෙනම් හොඳ රහගන්ට බ්‍රහ්මදත් කියලා රජකිෙනෙක් බරනැස්නුව රාජ්‍යය කරන කාලේ අසූ කෙලක් ධනී තියන බ්‍රහ්මණ පවු්ලක සිටු පවුලක ඉපදනා බෝධි සන්තුයෝ ඒ බෝධි සත්තුවය හරිම ලස්සනයි එනිසා කංචන කුමාරයා කියල නමතිබ මේ ජාතකතා නම් බිස ජාතකය ඊට පස්සේ පවුල්ල තව පුතාලා ඉපදොන ඊළඟ පුතාවපුතෙක් කිපදන ඒ පුතාටත්කංචනය උපකංචන. මේ විදිර පුතාල හතර දෙනෙක් කිපදන මෙසේ පිළිවලින් පුත්‍රරයෝ හත් දෙන හත් දෙනෙක් හිපදොන ඊට පස්සේ දුවකුත් ඉපදන එයාට කංචන දේවී කියලා නමතිපා. එතකුට පවුලේ අට දෙනයි පුතාලහත් දෙනයි එකදුවයි. ඊහිට පස්සේද මෙයාලා ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගෙන තරුණවිට තරුණවිට ආාවට අර අනිත් අයි වගේ කාමයට ගිජුනෑ. හොඳ ලස්සනට අන්ඳනවා හොඳට කනවා බොනවා ගමන් බිමන් යනවා නමුචර ගිජුනය මෙච්චර වස්තුවක් තිබිල්ත් ඒ දනසම්පත් වියදංකරගෙන නැවත නැවත කාමී ෝයන ගතිය මේ ළමයි ගෙනහැ අම්මලතාත්තලට ටිතුණා මේ අය කාමි අත්තහරි දෙන තැන් ගිවල් දුරුවල්ල අත්හරිද දන්නේ නිසා දැම්ම දැන් ලොකුපුතා කි අයසහරි විවාහකරමු කියා තුළ ලොකුපුතාකිව්වා කංචන කුමාරය අම්ම තාත්්‍ය මට අවසර දෙන්න ඒ තමයි මප මං විවාහයකට කැමති නෑ මම කැමැති තාපස ජීවිතයකට ඊහිට පසේ අනිත් දරුවන් ටත් යෝජනා කළ කලවයසෙන්ට යාලත් කිව්වා අපි කහාද බඳන්න කැමති නෑ. අපි තාපසිව්වෙන්න කැමැති තින් අම්මල කැමැති උන්න. දුවගේ වයසාවා දුව අවුරුස් දාසේ වෙනකොට අම්මද කිවෝ යා කසාද බඳින්න. පට්‍රසේ දුවකිවවා බෑ මට බෑ. මං මේ ගෙදර තින කටයුතු බල්ල අපි අියල ඉන්න අයලට පස්ථාන කරගෙන මම ඉන්න මට බඳින්න ඕන්නේ. ඔහොම කෙමෙන් කෙමින් කාලක යද්දී මේ මොක දුණේ අම්මයි තාත්තයි දෙන්න හදිසි රෝගයකින් මේ පරලෝගය මේ පරලෝගියයට වස්සෙ මේ දරුවෝ හද දෙනා පුතාල හද දෙෙනයි කුමාරිකාව එකතු වෙලා සම්පූර්ණ මාලගාවේ දොරුවල් ඇැනලා ගබඩා විවෘධ කරලා දන්දුන්න සම්පූර්න හකළවස්තුූ දන්දීලා. අඳුන් දිවි සමයි පැන්කෙන්ඩිය අරගෙන පුතාලහත් දෙෙන තප හිමාලිටි ගිය. අරකංචන දේවිත්ආමේ ගිය. ඉජවාසේ යාට උපස්ථාන කරන්නට තනෙන් මේ කුමාරිකාවක් යන් නිසා දාසියක් එක තුෝනම්. මේ කුමාරවරුන්ට හිතවත් එක යහළුවවෙක් එකතු වන තව දාසෙක් එක තුන දැන් කොළොස් දෙෙන ඒඒතරන පවුලි අට දෙනයි දාශයයි දාශයි යාළුහැ දැන් කොලොස් දෙන ගෙදරින් නික් මොුණ එතකොට අරවාගේ මහා සකල සම්පත්ති අත්තැරලමාන මහන් මහන වුණ එතකුට දැන් අආදකාලී රජකුලින් හෝ එැ එකෙන් රජ පැලැන්තියකින් හෝ ඇමැති පැලැන්තියකින් හෝ මාන්ත්‍රී පැලැන්තියකින් හෝ ඒවා තෑරල අදකාලෙම් මේ ස්වාකල්ත ශාසනයේ මහන වෙනවාද ඉස්සර අට සකල සම්පාත්ති අත්හැර ළමහනඋුණනේ මේ බුදුරු නැති කාලි බැ එහම ඉතින් ඔය විදිහට මහන වෙන්නේ බුද්ධ ශාසනය ඉතින් අනිවාර්යම නිවන් දකින අය තමයි තින්ද මෙතන මේ අට දෙනයි මේ කොලොසස් දෙනාව අපි බුද්ධශාසනයේ මේ නිවන් දැකපු අය ඊටස්ේ මෙයාල වනයට ගිහිල්ල කැලේ ඉන්නවා කැල හිතින් ඉන්න ග ගිරිි පලතුරු ගස්තිබූ පලතුරු ගිඩි කඩාගෙන අල් අලවර්ග තිබුත් අලහාරගෙන ඒම තමයි කාලා ජීවත්තයෙන් එතුර මෙයාලා තපස් රකිින් හිති කැලේ සක්මංකන්නකුට ගිඩි තියෙන ගහත් දැක්කෝ ොන්න කට්ි ොක්කෝටම කතා කල් අර කටියොක් කොම එකතුල ගිඩි කරනවා. එකළ ඔන්න කූඩයක් ගෙඩිට එකතු කල් තියාගන්න කගවර අල දක්වොත්තේම ආයාරට්ි එකතු කරන ගේලා අලහාරනෝ. තුර මහාකංචන තාපසින්නන් සිටි තුුණා මේ මේ හරියන දක්නෙවී. මං ගඩිකාඩනය එකයි අලහෝයනකයි මෙහහිමිටයම අපට සපස් රකන්න වෙන්නේ භාවනා කරන්න වෙන්නේ. එහෙම නෙවයි ඔයාලා කට්ටිය අපි මෙහෙම කරුම් එක දවසට එක්කෙනෙ ගිල්ලා ඒ දවසට හරින පලතුරු ප්‍රමාණය හෝ අල අරගනයමු. අලා අරගන ඇවිල්ලා මෙන්න මෙතන ගල්ල ඇල්ල තියෙනවා ඒ ගල්ල ඇල්ලි කොටස් සෙකොලහකට ගොඩවල් කොළහක් තියන්නෝ ඊට පස්ස ගෙනල ගොඩ මේ කොටස්ෙකල් හට වෙන් කලාට පස මෙ මෙතන ගෙඩියත් තියන කොට තින කොටට ගහන්න ඒ සද්‍යයට තැන්තැන්වල කුටිවලන්න මේ කොලොස් දෙන ඇවිල්ල තමන්ගේ ගොට සැරගෙන යනවා කතාවා නැ. ශ දේයට විර කතා කරන්න අර එකතු වෙලා අරේ කොලොස් දෙනාම එකතුවෙලා සතුටු සාමිචය කතා කළර ගෙවල් වොල දියටින් නැතුවීම අපි තතාපසවනෙකකිව. ඊට පස්සයේ එතන හිට පානනිතයකවවා හරි ඒක් අදහ සහොඳයි අපිට මේ මාවතට එන්ඩ මඟ පෙන්වේ මහකංචන තාපසින් වහන්සේ ඔබතුමා තමයි අපිට පෙරටු ඔබතුමයා අපේ ගුරුවරයා නිසා ඔබතුමා අපිට ආර හොයන්න දෙපාක. ගුරුවරයා සිෂයන්ට ආහාර හිවීමක්හොවයන් හොයන්න පාකව. එතකොට මේ නැගෙනියත් ඊලගෙට නැගෙනියගේ ආරක්ෂාවට ඉන්න දාශය මේ කාන්තාව ආහර හොයන්න්න පාකිෝ. අනිත් අපි අට දෙෙන මේ දවසක් දවසින් දවස එක දිගට අට දෙනා මේ අපි ආහාර හොයාග නැවිල්ල කොටස් සෙකොල් හති යන්න කිව්. ඔන්න. වැඩි මා සෝදරයත් ආන්තාවන්තය දෙෙනත් තාපසියන් දෙ දෙෙනත් ආහාරහිබීමෙන් නිදහස් කර දැන් අනිත් අර විදියට පළතුරු ගෙනල්ල ගොඩවල්ල කොළහක් හනු ඊට පස්සේ ගොඩ වල කුලා ගැහුකට පස ගඩිය ගහනු ගෙියග හල මන්ගේ කොට සරං කුටරයන කුටියදින් ආහාර ගන්න අනි අඇ ඇැවල තමන්ගේ කොට සැර යන එති එක කියෙන එක වෙලාටැවිල් රං යන ඒ නිසා මෙයාල ගන සංගනි කාරාමේ අ කට්ටි එකතු වෙලා කච්චකච ගානය එක නැතව වුණ යාලග ආහාර ගැන හිෙටකන්න මොනවද හෙට හොයන්න මොනෝොද කියලා ආහාරය ගැන තියෙන කතාාව බා නැතිවුණා ඊට පාස විවේකයේ ගොඩක් ඇති වුණ ඒ හොඳට භාවනා කළ මේ උග්‍ර ත පස් රැකීම සහ මේ ඉන්දිරිිය දමනේ මුල්කර ගන සක්‍රදේව ඉන්ද්‍රයාගේ මේ ආසනය උනු වුුණ සක්ක්‍ර දේවේද්‍රියයාගේ ආසනය වුණු වෙලා සක්‍රදේවින්ද්‍රියය කල්පලන් කළ මේ අය මේ පුදදුම විදිීර්්ණය මෙහම තපස් රකින්න. ඇත්තටුව මේ අය මේ විදියට සමගියෙන් තපස් රකින්නවාද මේක ගොඩක් කල් කරගෙන යන්න පුළුවන්ද කියලා මං චෙක්ක රණ්ඩ වඕනු කියලා. පරක්ෂාක ර්න්න ඕනු කියලා සක්‍රදේන්ද්‍රියයවිල්ලා අර ගොඩවල් එකොලහෙෙන් නර එක තමන්ගේ දැන් වැඩි මල් සහෝදරයටඒ පිළිවල්දතිය අයා ඒළ ගයිය ඒ විදියට පිළිවල්ට තම හැතින් අ ප්‍රධානියාගේ ආහාර කොටස අතුරු දහන් කරෙව්වා දෙ බලන්න කපින් උතුර මේ ත පස් රකිින්්ඩි කියත් පරික්ෂා කිරංවලට ලක්ව වෙනවාන මේක ලෝකීතියන යථාර්ථය මේ උතුම් ගුණධර්ම රකිින්ඩි කියාට පස්සේ යා පරික්ෂා කිරීවලට ලක්වෙනවා මේ ලෝකයේ අදටත් එක වෙන ඇඒ පරික්ෂා කිරින්වලදී අද කාලේ මනුස්සයගේ ගුණධරම දෘඩ නැතින සාහිකන් ජීවිතයත් එක බලවත්වෝ පටිබද්ධ නැති නිසා මනුසය පැරදවු මනුසය පැරදෙනවා. අදකාල ශ්‍රමණයන් වහන්සිේ ලගත් එහෙමයි පැතුරු ගොඩක් පැතුරුුණ කීරි තිරාවය පැතිරෙනකොට මේ යම් ලෝකයක ඔහු පරික්ෂාවට ලක්ෙනවා රක්‍ෂූන ගම යා පේල්ෙන. එකයි කාලෙකට ප්‍රසිද්ධ වෙලා හාමුදුරුරු නැත්තර වනැතිලා යන. එක මොන ක්‍රමයකින් හරි පරිික්ෂාවකට ලක්වෙන. ඉතින් ඒ නිසා තමයි අර ගුණ ධරම කියනේවා තමන්ගේ පෞද්ජලික දෙයක් කරගන්ඩ මේක ලෝකෙට එලියට දාන්නනැතුම් එකයි කියන්නේ හැවෙලාම තම තමන් යන් ගුණයක් පුරුදු කරන වනම් ඒක එලියට දාන්න්ඩෙපා ඒක හැමෙක් කෙනටම කිය කිය අයන් දෙපා මං මෙහම කරනවා මෙහෙමරනවා. හොදට ාාවන කරන අන්දෙන් හොඳට බම් බ්‍රහ්ම චාරිවය ඉන්නවා ඊලකට මංහුන්දට සීල්ටක් ෙනවා මංගෙන් නම් සිල්ප දෙයක් ඇදෙන්නේ එහෙමග කියයා මේ පුරසාරං පූචාණන් දොඩුවන් දෙපා කෙල කියන්නේ ඔහුව පරික්ෂාවට ලක්වයමු ඒක අද කාලෙ සීයට අනු පහක් ෆෙල් වෙන මනුෂ්‍යෆෙල්ල නෝ පරික්ෂාව කරන්න නයි ජයග. ඉතින් සක්ක්‍ර දේවීන්ද්‍රියයට හිතුුණනි මේක පරිීක්ෂා කරන්න කියලා ද සක්කරයක් ගොහෙදීන්නේ මේ අයි තපස් රැකින්න ගොහද අනතික සක්‍රයයි මේ අය අතරතිය සම්බන්ධිමකක්ද මේ අය කාමයෙන් නික්මි ලගිහිල්ලා පාඩු ීතින් තපස් රැක ගෙන ඉන්නවනමින් ඔන්න පළවිනි දවස්සේඒ ඇවිල්ලා බලන්නකුට වැඩිමල් සෞදරයගේගොටසනෑ එතකුට එයා හිතුවානේ අද හදිසියට අමතක වෙලා කියලා හැරිල ගිය කිවවෙන වන දෙවිනි දවසෙ කොටස ගෙනල්ල ගනෙක්ෙන කොටසක්කොල් හතියලා යයි කොට සැරම් ගන්හර් ගලය යනවා ඇතුකුට අර ප්‍රධානය අය කොටස අතුරු දහංකර නොසක්්‍රය ඊට වස්සේ දෙවෙනි දවස සෙහිතුවා දැන් අයි ආවා කංචන තාපස නම් ඇල්ල හිතුව අදත් නෑ මගේ කොටස ැහිතුට ඔදාඒ කෑම නෑ අදත් කෑම නෑද එක වේලක්නය අර මනොහරි ගෙඩි තියෙන් මේ දවස්්ටිකම නෙලුම් අලතම එක නලති නෙල්ලුන් අලතම කාලති ඒර්වා සෙහිතුවා මගේ මොනහරි අඩුපාඩුව මෙයාලට හිතරි දෙවීමක් වෙලා ඇති නිසාවෙඩ ඇති තින් මෙහම තියන්ට නැතිතුව ඇත්ති කමන්නේ කියල හැරිල ගිය හොන දැන් දෙවෙනි දවසෙක් කෑවනෑ තුංගනි දවසාවා තුංගනි දවසත් අතුරු දහන් කළ කෑම් අල තිබ නිලුන් අල ටික තු තුංගනි දවස හිතුවා මන්ගේ අතින් අනිවාරයෙන් වැරද කලා තිය ඒ නිසයි මට හර කියයන ඇති මගේ හරදක් වෙලා මම නහැෙව ඉන්න එක හරිනය මං සමාව ගන්න ඕන කියල දැමේනකුට ඔක්කොම ඇරං ගිශිල ආපහු ගිඩියග හෝ ගිඩියගෙහටි පසේ අරය කෝමටික මොකද දන්නෑ මේ ආවේලාව කියලා අර එකකොලොස් දෙනාම එකතු වුණා එකතු වෙනකුට ඒ කොළොස් දෙනා විතරක්නෙවෙයි මෙතන හිටියගහක දෙවිගෙනෙ ෂ ඒ යක්ක්ෂයත් අර අවේලාේ ගෙිඩිහදැහුණ නිසා මොකද කියලා බල බල්ලා අර ගහෙෙන් බැහැලා හිටි අයිත උටල තාපසින් වහසේලට අර පේනවා අ යක්ක්ෂයන් ඉතකොට නමුත් ගානක් නැයිකැන් ගොඩක් හුරු යේ දේවරූප යක්ෂ රූප හුරු ඒ තාපසයන් ඊට පස්සේ ඇතික් නගරයේ ගුඩාක් වැඩ කරලා කොට ඇදලා ඒ දුක විහිස වේදනාව ඉවසකඩ බැරුව මෙයා දංවැල් කලාගෙන දවසක් රැ පැනලා අලිය කැලී පැනලා. ඒ අලියත් ඔයි තාආපසින්න දැන තම ඉන්නේ. අ අකාලෙ ගිරිිහන්ට ඇැකුඩ නිසා ඒ අලියත් ඔතෙන්නාව. ඊට පස්සේ නයිනටවන මේ තැනක. නයකුත් එෙක් නටවන්නටව හිටපු වදුුරෙක් මේ මොනමොකක් දෙකක්ද කියෙල්ලා අ නයි නටවනෙක්කෙනගේ පොඩි ප්‍රමාදීින් එයක් කැලි පැනලා අර වඳුරත් එතිෙන් ඩවා මේ විදිහට දෙ මේ කොළොස් දෙෙනට අමතරව ය අර ගයිහෙහිටපු දෙවියයි ඊළඟට ඇතයි ඊළඟට වඳුරයි ඒ තිකත් එතන දැන්ඉන්නවා සකර දේවඉන්දරයත් අද තමයි දැන් ඔන්න දෙන් පරීක්ෂාවයේ උග්‍රලතම තැන අද තමයි දෙකෙන් එකක් වෙදි කෙල හක්‍රද වන්තරියත් නොපෙනී හිටිය ඇතන එතන ඉම කාටත් අර දෙවියන්ටවත් පෙන්නේ සකරදවින්දිර ඉන්න තු දිවිය ලෝකවල යෙනවා දෙැන් අපිට දෙවිවුරු පේෙන්න්නේ වගේ ඒ අමනුස ලෝකයටත් දෙතනින් උඩ ඉන්න කොටස පේන්නේ දෙ මම හලා තියෙනවා වෙදැ නාගදේවත උට නාගලෝකීන නාගයන්ට එහෙම සාමාන්‍යෙන් දෙවිවරු දෙබිවරු පේන ස්වභාව අඩුයි කියල යාලට පේන්නේ වැඩිපුරුම් මනුසුලෝකයේ ඒ නිසා තමයි නාංග ලෝකයේ ඉන්න පිරිස වැඩිපුරම මනුසු ලෝක ඉපදීම පිණිස පින් කරන්නේ එයාලට උඩම තියෙන බවය විදිහට ඉහලින්ම තියෙන ලෝකේ විදිහට නාංග ලෝකයයට පේනේ මනුසු ලෝකේ එති ඒ නිසා තමයි යාලා හැමවෙලා මනුසව වෙන්න ආසා ට චාතම් රාජික දෙදවියන්ට නොපෙන ඉන්න පුළුවන් තාවතිංස දෙවියන්ට. තවතිංස දෙවියන්ට නොපෙන ඉන්න පුළුවන් යාම දෙවියන්ද ඒවාගේ රහලට යන්නයන්ට දෙවියන්න නොපෙනී දීමී හැකි අවත්තය. සක්‍රදීවින්ද්‍රය මෙතනින්වා කාටුවක් පේන්නේ. වීට පස්සේ මොකද කළේ තාපසින් වහන්සේ කතා කල්ලා කිව්වා ම එට සැහුව කවද ගිිය කෙවේ ොකද ඉට පසකිකව මහකංචන තාපසින් වහන්සේ මමයි මේ ගෙඩිය ගැහේ. මම ගෙඩිය ගැහුේ මීට දවස් තුනකට කලින් මේ ආහාරහෝ අන්ඩිගිය කෙන කවද කෙවෝ ඉට පස යා නැගෙට. ඔබ කොටස් කී අ තිබ්බාද කෙලෙවෝ. නිට පස්සකිුව කොටස්සෙකොලා හක් තිබ්බා. ඊට පස්සේ කිවේ වනට මගේ කොටස තිබෙන නෑනි. දස කකොනෑඋනට මං කොටස්ස කොළ හත් තිබා ෙවෙනි දවසේ ගියයේ කෞුදගේ ආහරගෙන් ඉටවසිකෝ මමයි ඔබ කොටස් කිය තිබද ඊටවසිකයි කොල්හක් ති කියලා තමයි තිබ් බමන්ගෙනාපපු කොටස් මගේ කොටස තිබෙන ෑන්නේ ඔබ තුමයි කොටස තිබ්ා ඊට පල්සේ අද කෞුදගේ ඉටවසකෝ අද මමගේ කොටස් කිය තිබද කොල් හක් තිබ්බා ඉතින් අද තිබ්බෙන ෑනි ඉටවසේ ඔබලා තුන් දෙෙනම කියනවනම් ඔබ තුන් දෙනාව මේ දවස්තුනේ මගේ අහාර කොටස තිබ්බා කියලා මට එක ලැබු නැතන් එම් මෙතැන කවරවරි හොරකං කරන කෙනෙක් ඉන්න. කිව්ව ගවම පිච්චි ලගයා පපුකොලොස් දෙනාගම ගොඩ ආ සංගකට පත්වවා. මනේ කෞද්ද මෙත නන්න එහම ඇයි කවුදක හොරකං කලේ. අපේ ආචාරය වූ ප්‍රධානකංචන තාහපසින් වහන්සගේ ආහාර කොටස හොරකංකරපු කෙනෙක් මෙතන ඉවානය එක. ඊට පස්සේ. මේ කතාව මෙහෙම යනකොට කංච දැන් ඊ ලඟ ඉන්න තාපසින්වහන්සේ යාසනය නැගිටලකිව්වා මං මේ කාරණාවදි වැරදි නෑ මම නිවරදි කෙනෙක් මගේ ඇතින් වරදක් වෙලා නෑ මේ තාපසින්වන්ස මගේ නිවරදි බව ප්‍රකාශ කරන්නද කිය හෙවවා කයෝ. ඉරසයක් ගාතාවක්කේ නෝ සාපයක් කරනු. අස්සං ගවන් රජතන් ජාත රූපං භාරියංචයෝ ඉද ලබතන් මනාපං පුත්තෙහි ධාරයෙහි සමගගී හෝතු බිසානිතේ බ්‍රාහ්මණයෝ අාසි. ඔබතුමාගේ නෙළුන් අර මං හොරකන් කලානං මට උපනෝ පංජීවිතේ. ඇත් අඇ ඇත්තු අස්වයෝ ගවයෝ ඊ රන් රිදිය තුමැ ප්‍රියමනාප බිරිද ඊළඟට ප්‍රියමනාප පුත්‍රයෝ ප්‍රියමනාප කාම සම්පත්තිය මට වැඩිවැඩියෙන් ලැබෙන්් ඕන ඔබතුමාගේ නෙල්ුම් අල මං හොරකංගලාන ඔන්න සාපි රන් රිදී මුතු මැනිි කියානවාහන ඊළඟට ආදරණය බිරිඳ ආදරණය දරුවෝ ට ලැබෙන් ඕන කිව්වා ඔබතුමාගේ නෙලුම් අලමං කෑවනවා අනිත් අ යොක්කූම කං වහ ගත්තා පූ ඇති ඇති කියන්න එපා ඔය ඔහොම සාපකරගන්නපාකිව්වවා ඉර්වාසි කිව ඒ කාන්තේම ඔබ නම් මේ නිලුම් අල දිහ බල්ලවත් නෑ කිය ඒ කියන් මේ කාමී නිදහස්ස වන තාපසයන්ඩ ඒ කාමී අත්තැරලාපු තාපසයන්ද රන් විදී මුතු වැැනික් අඹු දරුවෝ ලැබෙනවා කියලා කියන එක සාපයක් විදියට යල් හිතුව ලියවුුණ අට දැන් අපි මිනිසු පතන් යෝගන රංවිදිී මුතු මැනික් යානවා හොද නෝන කැනෙක් හොඳ දරුවෝ දෙ මේක පස්සේ තියෙනවා ඇයිහෙම සාාපකලී කිය අහනකොට වි විස්තර කරනවා අපි එතන දිගේ එක හමුවයි ඊටබස්සේ අරයිකං වහ ගත්ත කියනවා ඇති ඇතිව කතාව කියවා බයවුනා කියනවා නිසා පිත ඉරසි දෙවිනික් කෙනකව මං මගේ නිවැරදි බව කියන්න ඕනේ ඔ යාට අවස්ථාව දෝ කියන බ්‍රාක්්මණය ඔබගේ නෙලුන් අල යංකිසි කෙනෙ පැහැර ගත්තද ඒ කෙනා මල් මාලා කස සලු ඉල්ලංග්‍ර සඳුම් කල්ක ඔහුට නිතර ලැබේවා ඔහුට බොහෝ දූ දරුවෝූේතුවා. ට නිතර නිතරයට කාමයෙරෙහි ආසාවල් ලැතිවේවා. කියනකුට අනිතයි කිව්ව එ පාව විදිට සාහප කරන්න. දට කාමයෙන් නිෙක්මොන ගෙවල් දොරහල් අත් තැරලා තපස් රකින කෙනෙකුට මල්මාල කසීසලු සඳුන් කල්ක සහ කාමේ ගැන ආසාවල් ඇැතිවෙන එක යාලගේ ජීවිතයට සාපයක්. ඒකයි මෙයාල මේසාහප කරගන්නෙම එතකොට අද අදකාලකැන කාමේ බුක්තින් දෙන කෙනාට කාමේ ගිජු කෙනාට ඒ කාමේ ගිජුයි කියන්නෙම යාට මේ සාපයක් වැදිල වගේකා. කාමේ සාපය වැතිද එතකොට දැන් ඉතුරුටයත් අපි කතා කරමු ඇයිද මේ සඳුන් කල්ක සුවඳ වර්ග ඊළඟට උලාාර ල්ලාාර වූ එකච නැවත නවත පංචකාමේ භුක්තිවිදන් ආාසාවල් හිතෙන එක ඒව මිනිස්සු කැමිතිීවනි. මිනිස්සු වට ආසකරනය වනි ෆරන් රිදී මුතුඒවට ආසයින යා නවාහන ගෙවල් දොරුව ඒවට ආසයි ඉතින් මිතාපසුයි වටසාප කරනවාන්. ඉතිං අදකාලේ මිනිස්සු ඉවන්ට ආසයි නඉතින් කොහොමද තේරුම්ගන්න ඒ හේතුව තම මෙයාල මේ නෙක්කම්මයට ගිල්ල කුෂ්ටි සනිහිප කරගනන්නේ අ අහලා අපි ධර්මනිසා කච්චයක්ක රදි ගවීමේ කාමාසාාව කුස්්ටයක් අහනවාගේ කියලා කිවයි. කුස්තියක් හෙදිල ඕජාව ගැල ගලන කෙනා කුස්්ටරි අමාරුවට කහනවා කහල ගිනි කබලක් ලංකර ගන්නවා ආ සයිතකට කොඩ පහසුවේෙනවා සැපේනවා කහන්ඩ කහද දෙන් ඕක කුස්ථේ කනිකු යාලට තේරෙන්න්න ඇත්තන් ඔය සමහර තුවාල හැදිලා සමහර ගෙඩි හැදිලා ඒ තුවාලි වටය කහන්ඩ හිතේ අවස්ථා බලන් වැඩ කහන්ඩම හිතින් ඊළට ෝක ගම්මානවලතින කූන්්ඩල්ෙ කාලා ඒතන පොඩි ගිඩියක් දුරන්න පසෙ කහන්ඩ තෙන ඒ කැහුුවට පස්සේ නියවපුතු වලින් තුවාලෙ කැඩිෙන ැඩුවට පසේ ඉතන වාලි ඩුවෙනවා නියපුතුවස ගිහිල් ඉති අ කුස්්ටි කහන්ඩ කහන්ඩ ගිනිය අහුරු කබල ලංවවිට ලංවෙන්ඩ ඒ වෙලාවට සැපයි නමුත් තුවාලි වැඩි වෙනොවෙන්න එන්න ව තව කහන් හිතනෙන තව තව ගිිය අගරු කබල ලංකරන් හිදෙන තව තව තැම්බෙන ඇඟ තැම්බෙල කුණවෙල ෝජාව ගලනවා යිට පස් ෙසාරීරී එතකොට මේක සනීප කරගත් එතොට දැම්ම කුස්්ටි කහන ගෙන කහන්්ඩයි යාස තව තව ගිනියගුරු කබලවල් ලංකර ගණ්ඩා යාස මොකද මෙයාට කස්ති තියෙනවා එකට එයාට ආස්වාධෝනදැන් ඊට පස්සි දෙන් ඔන කෙනෙක් මේකෙන් නෙක්මලා කෝස්්ටේ බෙහෙත් කරලා සනීප කර ගන්න. සනීහිප කරග ද ඔයාලට නිකංන්නට නිකං ඉන්නඩ බැරිවටකාගන්නවාද නෑ එතුර සනීප වනාට පසේ යයි කහන්්ඩුවම නවකෝස් නෑ. ඊට පාස්සේ ගිනි අගුරු කබලවල් ලංකර ගන්න එයා කැමැති ඉත්නෑ. ගිනි අගුරු කබලල් ලංකරග ඉන්න මුොකද ඇඟ පිච්චයවන්. හැබැහි වුණනාටර කුස්්ටිතිය ද අංුරු කබල ලංකරගත. දැන් විතරද දැන් ගිියංගු කබල රස්්නි දැන් විතරද කහනකුට ඇඟරි දෙෙන්නේ. කෘෂ්ටේ තියෙද්දිමු කැහැ කැහවා කෘෂ්ටේ දේෙද්දිනත් නිීනි අංගුරු කබල් ලංකරගත එත්තකොට කාය ඉන්දිරිිය බිඳිල තිබ්බ නිසා. කෘෂ්ටියයක් හැදිල වනයක් ඇදිර තිබ්බ නිසා කහනේක ගෙනිය අංගුරු කබල් ලංකරන එක සැපයක් දියට දැනුන. නමුත් දැන් මේ තියන රශ්නේ මේ තියන පීඩාව තමයි තමන්ට ලෙඩක් තියෙන නිසා එදා සැපක් විදියට දැනුනේ මේ තාපසින්හම්සේලා ගේගෙවල් අත්තැරලා කුෂ්ටි සනීප කරගෙන එතනඉන්නේ දැ කුෂ්ටි සනීප කරගෙන ඉන්න නිසා එයාලට රන්ඩිදී මුතු මැණික් යානවාහන වතුපිටි අම්බුව දරුවෝ කියන ගිනිි කබල් ඕන්න නෑ ළඟට ඒ කැහිලි ඕවන් නෑ යාලට ඒකයි මේ සාපකර ට ඔබට දැන් අපි කියීමකෝ ඒ කාලෙ මේ විස්තර කරනට තියෙනවාදැන්ය රජගෙනකුට අන්තපුර කාන්තාව උදාහකින්නවන ඒ කුස්්ටි තියෙන ගෙනාට ගෙන අගුරු කබලවල් දාහක් අත් දෙදහකින් කැහිල්ලා ඒ වගේ කියන ඉතුර කොහොම කාමය කියන එක වේදනාව දුක පීඩාව කොහොම එක ඇතර මේ ප්‍රඥාවත් එක තම හැබයි මේ පැහිලේයන්නේ හරි අපි දැ ආයහංකෝ කතාවට ඕන දැන් දෙවිනික්කෙනම්සාහප කලා මල් ගන්ත සුවද විලවුන් සහිතව අම්ුදරුව සහිතව ඉපදිලා ඒවට ගොඩ කාසාාව ඇතිවේවා කියලා මං මේ නෙලුම් අල හොරකංකලා නං ඉතුටයාකිවම් මෝක පුදුම සාපයක් එපා අපි දන්න ඔබතුමා දැන්න වෙරදී කියා ඊලා ගෙක්කෙන නැගිත්ට ඟ කෙන කිවයි යමෙ ඔබගේ නෙලුන් අල හොරාගත්තාද ඒකෙනට ගොඩා ධහන්නේය ඇතිවේවා. සීසාන කීතිමත්තු පුතුන්ද ලැබේවා. සීසාන කියන්නේ හොඳට ඉඩන් ලැබේවා ඒ නිතර කුඹුරු වස්සාත් දන්න ලැබේවා. ගොඩාක් දරුවෝ ලැබේවා. සියලු කාම වස්තුූන් ඇති දනවත් වූ වයස නොපෙනෙන ගිහිෙක් වී ගිහිගෙහි වහසය කරත්වා වයස පෙනෙන් නැහැමයාගේ තරුණයි වගේ පෙන්නේ ඒවාගේ කෙනෙක් වෙලා ගිහි ගෙදර වාසය කරත්වා මිනිසු මෙ පතනවාන කාමය නික්මුණයිසාප කරනවා නිමි අන්න අනිත් අයින් වහගත්ත කියෙනවා පූ ඔහොම දෙයක් නඟ පා හඩ ලැබෙන්ට අත්්‍යපාකය අපි දැන් ඊළඟට බලමු ඇයි මේවාසාහප වෙන්නේ කියලා ඊවස්සෙහි අනිත එක් කෙනා කියනවා යමෙ කඔබ ගෙනෙලුන් අල පැහැරගත්තේද. එතෙම රජුන්ටත් රජ වූ බලවත් වූ කීර්තිමත් වූ බලහත්කාරකංකරන ශක්ස්ත්‍රීයෙක් වේවා. රජජුන්ට රජු බලවත් ආක්‍රමණික රජික් වේවා. ඔහු ඌූ කලී සිව් සමුදු සීමා කර ඇති පෘතුවයටම අධිපති වෙලා. මේ පෘතුවයේම අධිපති රජය කෙනෙක් වේවා ය නිෙලුම්න් අල හොරගංගල් අනං. ගැන රජකම කියණයකට කාමයෙන් නෙක්මොනාය සාප කරලති. ඊළඟ කෙනා කියනවා බ්‍රාහ්මණය ඔබගේ යමෙක් නෙලුම් අල පැහැරගත්තේද හෙතෙම මොහුර්තයන්හි නස්සාාස්තරයන්හි යෙදන පහ නොකළ රාගඇති බ්‍රහ්මණයකේවා. කීර්තිමත් වූ රජු ඔහුව පූජා කෙරේවා. න ඊළඟට ගුප්ත විද්‍යා ඒවාගේ දේවල් ඉගනගත්ත මැති ඇමතිවරු රජ පවා ඔහුව පුදන කෙනෙක් වේවා කියලා මේ සාප කලා දැන් එහම වෙනවන ඇයි රජ්‍යවරු ඇමැතිවරු පුදන නොද දේවල් ඇත්තිවා කියලලා ඉතන්න ආණ්ඩුව පරලෙන උට දේවල්ටත් වෙන වෙච්ච දෙයක් නැතිරවා ඒව වගේ. ඒකර තාපසි සාප කළ හොඳට හොඳ වරම් බල සහිතව හොඳට දේවාල න ශාස්ත්‍ර කරන්න ලැබේවා රජ්‍යවරු ඇමැතිවරු ඔහුගේම මේ ශස්තර අසත්වා කියල ඔබතුමාගේ නිලුන් අල කෑවන කියල සාප කළ ඊනගේ කෙනා කියනවා යමයි කොබගේ නිලුම් අල පැැ පැහැර ගත්තේද එතෙම වේදයේ හදාරණ සියලු වේද හදා තවුසකයි සියලු ලෝවැසයෝ හංඟීවා ජනපද වැසියෝ ඒක්විය ඔහුට පූජාකරයතුවා. වේද පරතරට ඉගෙනගන පරතරට පත්වනා කියලා මිනිස්සු දැනගන වේදේ හොඳට ප්‍රසිද්ධ කෙනෙක් කියලා ප්‍රසිද්ධ වෙලා මිනිස්සු අතර ප්‍රසිද්ධයට පත් වෙලා දක්කින දකින තැන වන්දින පුදධන චරිතයක් බිහි වේවා කියලා මෙ කිව්වා. ඉතු සාහපය ඇයිතින් මිනිස්සු අතර ප්‍රසිද්ධ වනාට පසේ මිනිස්ු අතර බොහමනට ගරු බහුමන් වලට ලක්වුණාට පාසේ පාඩුවේ පාරෙක්ක බැහල අන්නනෑ. අදකාලටනන් සෑයක් බෝධයක් හෙරක්ට සැනසිල්ලේ හිතේකන් කරගන සැසිල්ලිවාන් දඉන්න නෑ. අර මිනිස්සෝයේ වැටිනව අඒ පිටි පාසේ තුනුව අදකාලය හ සං හාම්දුරනම ප්‍රසිද්යි කියන්නක සිද්ධ ච වාමීන් වහන්සේ නමක් සෑයක් ව දිද්‍යයනුට ඒ හාන්දුරුව සෑවන් දිද්‍යනකට අර මිනිස්සු ඒ හාන්දුරුවන්ඳන්නයනවා ඉතින් සෑ වඳින් අඩියත්යාගන්න බෑ වටට අර මිනිස්ටික ඉතකුට දැගේ ඒ වාමීන් වහන්සේ තුනරුවන් ගුණ සිහි කරගෙන නිතුට වටේ ඉඳර කට්ටිය පොටෝ ගන්නවා. ඉතින් මහා කල බැගෑනයක් දහට ස්‍යම නතනවා එතැන අපි ගමුරුගු ශේෂයල් ්‍රසිද්ධ න්දුරුනමක් වදන්න කියාම අර වඩේ ඉන්නමසු පොටුව ගන්නවා වන්දීනවා පිරික්්චිකය ඉන්න කියෙනට අයිනවා අර බලප අරන්න අරහාදරු අන්ර අර මනුසයට පිරිට්ටික කියා ගන්න දෙන්න. ඊර්වා සේෂවාවින් සිපාඩුවේ ගිහිල තනයෙන් පත්කඩේල්ල වඳින් හදනකට පිටයන් අතෙන්න්න ඉඳ ගන්න පිරික්කයන්න කිය අරහාන්දුරුව පිටිපාසි අරකට්ටිය. ඊටව සමයිට ඒසාවි සපින් අනුමෝදැන් කල් මගේ අහවා අපිම ඥාතියකට පින්දුුන කියලා. අනේ මගේ අහවල් ඥාතයම පරලොගය යාර්නම් කරතරයක් වැඩිපාවුට ආර කවදාවත් අහලා නැති පිටිපා සින්න මිනිස සාධ සාධි සාධකය අදාළවත් නෑ. ඉතින් මේකනං වේදේ පරතරයට පත් වෙලා ප්‍රසිද්ධ වෙලා මිනිස්වා අතර පුද පූජා ලබන බ්‍රහ්මණයක් බවට පත්වයකන ඒ කා. කොවිතරම් පීඩාවත්දකේ ලද කාලයේ රටේ ප්‍රසිද්ධ හාමුදුරණුමක් හිටියෝඒ හාන්දුුරෝක දන් කොච්චර දුකක්්ද මේක කියලා. ඊටබස්සේ බ්‍රාහ්ම නීලන් කෙනකෙන බ්‍රාක්්මණය යමේ කොබගේ නිලුම් අර පැහැරගත්තේ ද හිතෙම සිව් ලක්ෂණයන්ගෙන් යුක්ත වූ සමෘධිමත් ව සක්‍රයා විසින් දෙන ලද ගංවරයක් අනුභව කෙරේවා පහ නොකළ ආසා ඇතිව මරණයට එළඹේවා සක්ධවිඳු දුන්න ගම්වර්යක ගනි කිසිමගෙනක් වදුරක් එ නඇතුව තියෙන හොන්ද මේ බහබෝග සම්පත්තියන ගමක ප්‍රධානියක් වේවා. ඒවට ආසාව අත්තහරගණඩ වැැරුව මැරේවා කලකිව. ඊළඟ එකෙන කියනවා බ්‍රාහ්මණේ යමේ කොබගේ නෙලුන් අල පැහරකත්තේද හෙතම යහළුවන් මැද නැටුම් ගැවුන් වලින් සතුටුවන ගම්පතියෙක් වේවා ජුේතින් කිසියන් විපතක් නොලබවා මේ මේ යාළවා කරන සාපයක් ඒගැෑන මේ යා යාලුව ආපු වෙලාවට යාලුවත් එක සතුටුවෙන එකට කැමැති ඉතුට යාලුව ආපු වෙලාවක මෙයා වෙන නැටුම් ගැයිුන්තියාගෙන සතුට වෙනකුටර යාලෝ ගැන තැකීමක් නැතුව හර්ගයට පීඩාවට පත් වෙලතින් ඒක මුල් කරගන තමයි මෙයා මේ සාපයකාර ඉහැන්නේ යාළුවෝ ආවට පස්ස හොන්දට නැටුම් ගැයුම් වලින් සතුටුව වන ජීවිතයක් ලැබේවාකය ඉතින් දැ නම් මේ අදකාලේ වතියෙනවානි අදකාල ගිවල් ඔල සාද ඊළඟට බයිස්කෝප මේ ඔක්කොමටික නැටිලි සංදුකීල් ඔක්කොමටක තිනවන යාළුවාආපුම්ඒ කාලයකට සාප කරව තියෙන එඩවාස්සේ ඊන්නගක් කෙනෑකෙන බ්‍රාහ්මණය යන් ඉස්ත්‍රියයක් ඔබගේ නෙලුන් අර පැහැර ගත්තීද ඇය ප්‍රධාන රජු මුළු පොලෝටම දිනා ඉස්ත්‍රීන් දහසකට ප්‍රධාන තනතුරීත බාාව ඇ ස්ත්‍රීන් අතර ශේෂ්ඨ තැනැත්තියක් වයවා මේ නංගී තම නිසාප කරන්න කංචනදී. මේ පෘතුවියටම අධිපති ප්‍රධාන රජ්ජුරුවන්ගේ ප්‍රධාන අභිසේක ලබපු අගභිසෝබවට පත්වේඒවාකවා. මෙයා මෙහෙමින්දලවත් විවාහයකට කැමිති නැති කැෙනෙන්. දුර සියලු ස්ත්‍රීන් අතර ප්‍රධහනයක වෙනේට එයා සාහපයක් විදි්‍රයාගේ ජීවිතය හිතුවයි. වීට පල්සේ ඊළග කෙනා කියවා ප්‍රාහ්මණ යන් ඉස්ත්‍රියක් ඔබගේ නෙළුම් අර පැහැරගත්තේ ද ඇය රැස්සූ සියලු අධිපතින් අතර කම්පාාවීමෙන් තොරෝ රසේ අනුභව කරාබා කරාවා. ලාබේ සඳහා පුරසාරං කියන්නේ හැසිරේවා. මේ අර දාසයසාප කරන හැටි. එකයන්නේ දාසියකට ස්වාමිවරුන්ට ප්‍රධානයෙන්ට යටත් දාසියකගේ ජීවිත එටිතින ලැජ්ජාම සහගත දේ කියනවා අර ප්‍රධාන මිනිස්සු ඉන්න මැද කෑම කණයක. තමන්ට මොනොහරි ඉල්ලගන්්ඩ එක ඒකව දේවල් කි කියා කි කියා තමන්ට මොනුහරි දේවල් ඉල්ලගන්න විදිහට කතා පූජාරං දොඩෝනේග දාසයකට පුද්දුම ලැජ්ජසාගත දෙයක්කෝ ඒ දාසය ඒකට සාප කලාම් මම ප්‍රධානින් එන්න තැන ප්‍රධානින් ඇැඳ හොඳට කණ කෙනෙක් වේවා රසේ අනුභහ කරන කෙනෙක් වේවා තමන්ට ලාබේලබන්ඩ පුරසාරන් දොඩවන්නයක් වේවා කියල සාපක අනිතයි කං වහගත් ඊට පහස්සේන දැන් දාසියත්සාප කලා ඊට පස්සි තියනවා බ්‍රහක්්මනය යමේ කඔබගේ නිෙලුන් අල පැහරගත්තේද හෙතෙම කජංගලා නුවර මහ වෙහෙරක නවකංකරන නේවාසික ප්‍රධාන භික්‍ෂුවක් වේවා එක් දවසකින් එ කවුලුවක් වේවා හොන්දට වැඩපල කරන ගොඩනැගිලි හදන භික්ෂුවක් වේවා කියල සාාවක හේතුව මේ යක්ෂයා යක්සෙක්වෙල ඉපදිලා තියෙන්නේ ඒ නිෙසා. මෙය කලින් කාශයව බුද්ධහසෙනි මේ වැඩකරපු හාමුදුරනවා. උදන්දලා හැන්දෑවෙන කල් වැඩ කරනවා ශහල්ල දොරොටුවල මෝල්ඩින් ගහන එකදවසි. ඒ වගේ ගොඩවක් වැඩ කටයුතු කලා කියනවා කරලා කරලා එයාට මාර්ගඵලා අවබෝධිකට න්න්න බැරිවුුණා කියනවා ඉඩවස මේ ඒ ඇතිවෙේච්චේ යන්කිසි සංග ගැටලුවක් විසඳෑය මෙහිදී එක පක්ෂයක් ගත්ත එක මුල් කරගෙන මෙයා යක්ෂික් වන්න අමිතනයක්ෂ මෙයා තමයි සාතාගර සාතාගර යක්ෂයා තමයි ජීවිතය හිමි ඉපදිලතිෙන් එතකුට අර මෙයා කියනෝ ම මේ දෙවිය කියනවා මම ගත්තෙක් නෑ අ ගය හිටපු ෂයන අප යක්ෂයක් ද වචනකකට පාවිච්චි කරමු. තුට ගහෙන් ආපු යක්ක්ෂයකිකව මනං ගත්තනෑ. මම එහෙම ගත්තනං මම ආයත වැඩපල කරන හන්දුුරන මක්කල ඉපදේවා කියල සාව කල. ඊටවාස ඊලන් එක බලමු බ්‍රාහමනේ යමෙ කඔබගේ නිලුම් අර පැහැගත්තේ ද හිතම සය තැනක සිය ගනම් බැමිවලින් බැඳේවා. රම්ම වූ වනයේ රාජධානියකට එතම කටු සැමිටියලින් හා කෙවිටෙන් නසුනු ලැබේවා මේ ඇතා සාප කරන්න ඒ ඇතාගේ හොඩ වැලයි කක්කුල් හතරයි වලිගේ කියන හයතැනටම දංවැල් දාලා තිබ්බක ඒ ඇතාග. ඊඩවාස කොටා අදින්න දාලා තිබ්බ කියන. දෙ මෙයා කියන ඔබ මම හරි ඇවිල්ල ඔය අනෙලුම් අලටික කෑවිේ මමනං මේ හය තැනකින් බැඳලා ඊට පස්සේ අර මොකද හන්ඩු හෙන්ඩුවෙන් ඇනෑන වැඩගන්න කෙනෙක් වේවා කියලා සාප කල යිකනයා කලින් කැලින් එක දුරුව අ රාජධානය හිටපු ජීවිත යා හිේ එයාගේ ජීවිතය සාපයක් කියලා. අන්තිම නරක තිත්තාම කාලෙ කිය හිතුවේ. ඒ තිත්ත කාලෙ ලැබේවා ගෙල පැතුවා මේ මන් නෙලුම් අලවරකංකලා ඊළඟ එක්ක දැන් ඊළංග්‍රීනි වඳුරන් න වදුරසාප කළ බ්‍රාග්මණේ යමෙ කොබගේ නෙලුම් අල පැහැරගත්තේ ද එතම වරාමල් මාලාවක් ගෙල පැළැඳ ඊයන් කම් පලඳනා පැළඳ යස්ටියෙන් පහර දෙන්නේ සරුපයන් ඉදිරියට පමුණුවාවා මනාකොට බඳනාලද්දේ මාර්ගයේ හසුරවාාවත්වා. ඒ කියන්නේ අර වරාමල් කරේ දාල දංවැලකින් අල්ලගෙන කංවලට කරාඹු දාලා අර නයිදිරයේ නටන්ඩ සිද්ධ වේවාකෙවෝ. පාරයේ ලනුවකින් එල්ලගෙන යා ඇදගෙන අන්ඩ ලැබේවාකවෝ වඳුරා කළයි වඳුරගි ජීවිතය තිත්්ත අන්තිම නරක ජීවිතය කියල තමයි වඳර හිත්වේ ඒ ඒ කකාලි. ඉතින් මේ විදියට සාහප කරනවට සක්‍රයා අතිසිම් බයවනාකය මේ බ්‍රහ්මිචාරීන්ගේ කාමය අත්්‍යහැරපු අයගේ කාමයට තියෙන පිළිකුල කවදාවත් ඒවා ලබන්න කැමැතිනේ. ඉතුටදැ එකමට හිතන්න කොපින්වතුනේ කාමය අත්හැරපු කෙනෙක්ගේ ජීවිතයේ කොහොම එකක්ද කියලා එතුකට ඒවාගේඇයට අපි ත්‍රත්තරණ මාලිගා හදළ දීලා හෝ. ඒහම නැත්තවං කෑම බිහිමදී ලොහෝ. පොලෝට රත්තරං අතුරල මැනිෙක් අතුරලා හරි කාමෙන් නික්මුණ කෙනෙක් අපි ඒ මත වඩම්මල හරි අපිට ඒ ඇය සතුරු කරන්න පුළුවන්ද රන්නේ නිසා තමයි පංගතුන යාමිසධානයට වැඩි ප්‍රතිපත්ති ධානිහග්‍ර. ඊ තතාගතයන් වහන්සේ මහරහතන් වහන්සේලා මේ කුෂ්ටි ශරුව සම්පූර්ණයෙන්ම. නිදහන වසයම මේ ෂ්ටේ සනීප කරගත්තා අය කාම තුෘෂ්ණාව ප්‍රහණය කරපු අය කාම සංයෝජන ප්‍රහණය කරපු අය කාවාම බැඳවුන් සසිදලූ අය ඒවාගේ උත්තමයෝ මේ කාමෙන් සතුටු කරන්න බෑ. කාමයට අයිති දේවල් වලින් සතුටු කරන්න බෑ ඒ ඒ උත්තමයෝ අමුතුයි ඒ උත්තමෝ ගෙන්ගේට පිඩිසිංගාවාඩින්නේ කාරණ දෙකක් මුල් කරගන කය පවත්වා ගැනීම මුල් කෙර ගැනීමත් මිනිසුන්ට අනු කම්පානිසා මිනිසුන්ට බොහෝවිට මිනිසුන්ට අනුකම්පාපිනිෙස ඒ දානි වළඳන්න ඒහලු පිළිගන්නේ ඒ කුටිවල වැඩයින්න ඒ සක්මංවල වැඩඉන්නේ ඒ පාරවල්වල වඩින්නේ ඒ වීදිවල වඩින්නේ මේ ගාමේ මේ තියෙන මිනිස්සුන්ගේ වීදිවල සැරිසරන්නේ තතාගතයන් වහන්සේ මහකරුණාවෙන් මහාකරුණාවේ මේ මහා බෝධි සත්වයෝ තාපස ජීවිතයක ඉතින් කාමයට පිළකුල් කරපු හැටි. එහෙනම් ලූතුරා සම්මා සම්බුදුනාට පස්සේ මේ පංච කාමය කියනෙ එක උන්හන්සේ කොහොම දකිින් ඇතිද. ඒ නිසා ප්‍රතිපත්ති ධානය අග්‍රයියි කියලකෙවෝ. ප්‍රතිපත්වයම අග්‍රයකිව්වා. ති එනිසා මනිසුන්ට පින් රැස් කර ගැනීමක දානය බෙදුව පින් රැස් වෙන. ලුව පූජා කළ උත් පිින් වැැස් වෙනවා. ඊළන්ගට මම්මවත් හැදුවත් පින්ං වැැස් වෙනවා විහිර විහාර ඇදුවොත් පිින් ගැස් වෙනවා ආසන පැනි ොල් පින් ගැස් වෙනවා ඉනිසා මිනිස්සුන්ට පින් රැස් කර ගැනීම පිස මිනිස්සුන්ට මේකින් මෙලෝ පරලෝ යහපත මිනිසුන්ට අමා මහ නිවනට පුණ්්‍ය බීජය පැද්දවීම පිණිස තමයි තතාගතයන් වහන්සේ මේ ලෝකී තියෙන මිනිස්සු දෙන පුද සචකාර පිළිගන්නේ. දෙ එක තේරුම් ගන්ද මීට පස්ස හොඳටම බයවන සක්‍රය ඊට පස්සේ දැන් ප්‍රධාන දැන් ප්‍රධානය හැර අනිත ඇයනෙ දැන් සාප කල ඉතුරු දැන්හිතෙන අනිහමුණත් ප්‍රධානය බොරුගකිව කියලා ඇඒයි කවුරු අතරන්නේන ඒ නිසා කංචන තාහපසින් වහන්සේ සාපයක් කලා ඉදින් යමෙක් නැති නොව දෙයක් නැතිවී යයි කේවේද නැති නොවිච්චයක් නැති වුණ කලා කිව්වනන් ඔබ ඔබලා යමෙක් කිසි ලෙසකින් සැකකළේද හෙතම කාමයන් ලබාවා එ අනුභව කෙරේවා ගිහි ගෙදරදී මරණයට පැමිණේවා කාම සම්පත් ලැබිල ඒව භෘක්තිවිදලා ගිහිියෙක් විදිලිට මැරිලාඵලයන් කියල හප කලා අර එකකුලොස් දෙනා කංවාහගල්තාකයනවා අපපුුව ගැහුණ කියනවා. ගිහියෙක් විදිහට මැරෙන්ඩ සිද්ධ වෙනවා කියනකට කසාවත නැතිවෙනවා කියනකොට. ඊළඟට බ්‍රහ්මචාරි ජීවිතය නැතිවෙනවා කියනකොට කං වහගල්ත කියනවා. එතුට එකට්ටියට කිවකින් වන්නේ තාපසින්හස ඔබතුමා බොරුජීවේ නෑ ඔබතුමා හොම සාපකරගන්න එපාකය. මේවාගැරන්නකට හොඳටම සක්්‍රය බබයට පත්ව වුණ බයට පත් වෙලා මේ අලුියමුල්ලූ කෙලපිඩක් වගේ මේ අයි කාමය අත්තඇරලා ඉන්නේ. මේවාගේ පිරිසක් නේදමං විමසන්ඩි කියලගී එනිසා මට සමාව ගණඩ ඕන දැන්න නැත්තං ඉවරයි කියලා. සක්‍රයා තාපසින් අහන්සේට පේන්් ඕලාරික රූපයම් මවාගත්තා. මවාගැන කියනවා ලෝකයේ යං කිසි කෙනෙක් කාමය හොයනවාද. කම්සුව මේ මනා පයිද සුබයි කියලා හිතනවාද ඒවාගේ කාමයන්ට ඔබතුමා ගරහනවා සාප කරනවා ඇයි එහමමු කලේ කියලා හනෝ. මිට පස්ස කෙනවා සක්‍රය කාම වස්තුූන්ගෙන් ඇලි ගැලි ඉන්න කෙනාට ඒවා නැති වෙනට ගොඩා දුකහටගන්නවා බිය හටගන්නවා. එයාල ප්‍රමාද වෙනවා ඒවා රැකගණ්ඩ පස් පව් දසාකුසල් කරනවා. ඊට පස්සේ එයින් පස්සෙයා මැරිලා සතරපා යනවා නරක තිරිසම් ප්‍රේීතා අසුර කියන සතර අපායමඉන්නේ කාමයෙන් නිදහස්ුනයිනවේ කියනවා. කාමී පතපොය කියයන කාමේ හොය පොය කියේනවා. කාමීය ලබන්ට පස්පවකරුපු අය කියන. ඊලන්ට එවන් නැතිවුණන් මේ ලෝකයේ මිනිසු කඳුළු හෙලන්නේ අඩන්න වැලපෙන්න්නේ ලෝකෙ කොතනහරි අද වෙනකුට මනුසිෙක් දුකින් ඉන්නේ අනිවාර්රයෙන් කාමයක් මුල් කරගෙන. ඉෂ්ඨ කාන්ත මනාප හිත ඇලෙන රූප නැතිවෙලා ශබ්ද නැතිවෙලා ගඳසුුවොද නැතිතු වෙලා රසයෙන් නැතු වෙලා පහස නැතිතුවෙලා. නිනිසා මේ ලෝකයේ අංකිසි කරේ බයෙන්ෙන්න්නවානම්. අතෑරපු නිසා නිවෙේකෝ මේ ලෝකෙ මිනිසු බයිෙන් එෙන්නේ. බයිකනෙ එක මිනිස්සුන් දැවිල්ල තියෙන්නේ රූප සබ්ද ගන්ධ රස පහස එක්කෝ නැති වෙයි කියලා. එක්කොෝ ලැබුන් නෑ කියලා මගේ නැති වෙයි කියලා. එක්කෝ ඒ වටහානියක් වෙයි කියලා. තමයි මේ ලෝකෙ මිනිසු බයි එෙන්නේ. ස සෝක වැල්ලපීෙන් දුක් දොන්නස් ගරමුවවීමත් මරණින් මත්තේ සතරාපායාමත් කාමීට ගිජුවේච්ච නිසා ලැබිෙන ඒවා කාමය අත්හැරීම නිසා නෙවෙේ ඒ නිසා තමයි කියනවා අපි කාමය කියන එකට සාප කරන්න. ති මේවා කිව්වට පස්සේ තාපසින් වහන්සේ කියනවා බඹසර හැසිරෙන්න්න තවස්තුමනි ඔබ තුමාලා විමසන්ට මමයි නෙලුම් අලා අතුරු දහංකළේ ඒනිසා ඔබතුමාලා මේ පවිත්‍රවය ජීවිතය ගත කරන අය එයි නිසා මට සමවෙන්න මන් තමයි එක කළේ තාපසින්හස කිව සක්‍රීය තමුන්ගේ සීමාව තේරුම් ගන්නවා කිවෝ අපි නළුව විදිහට සලකණ්ඩ පාකිෝ. තමන්ට අපි පරික්ෂ කරන්න අපි රූකඩ කරගන ඔහේගේ පරික්ෂාවට අපිව භාජනය කරන්න එපාකි්වා. ඊට පහස්සේ ඔහේ අපගේ නෑද ක්නවේ කිව්වා ඊළඟට යාළුවේ කුට්නවේ කිව්වා ඒ නිසා මේ අපිත්ක ක්‍රීඩා කරන්න එන්න පාකරු සක්‍රය හොඳටම් බයවා. ඊට පස්ස බලන්න අයගේ අමුතු ඒ ලෝක ඉතින් සක්‍රයා ඉතාමත් යටහත් පහත්ව මහත් වූ නුව නැඇත්ත ඔබගේ ඔබතුමාමං ගුරුවරක් දිට සලකනව මම ඔබතුමාට ප්‍රියයි මගේ වරදදට සමාව දෙෙන්ද මගගේග නේ එකම වැරත් දයි ඔබතුමාල පරික්ෂකරප එකක මට එකකට සමාවදෙන්න්න. ඊළඟට ඔබතුමාලා ඉවසීම තාපසයෝ ඉවසීම කන්තී පරමාන් තපෝතිතික්කා ඉවසීම ප්‍රධාන බලය කරගෙනඉන්නේ. ය ඔබ තාපසියෝ ක්‍රෝධ කරන්නේ මට සමාව දෙෙන්න්නකවෝ. ඉටසී තාාපසින් වහන්සේල මේ සමාවදන්න සමාවදුන්නට පස්සේ මේ සංසිදෙන්ඩත් එබැයි මේ ඊර්වාසි මහතා ප්‍රසින්හන්සේ අනිත ඇඩිකුවා මේ ප්‍රශ්නය මෙතනින් විසඳ වනා ඔබල සත්තුටෙන්ද. අපි උග්‍ර විදිහයට තපාශ ැක්කපුුණ නිසා අපි බොරුවක් නොකොරපු නිසා අපි ජීවිත සක්ක්‍රයට පවා දැනහෙලා සක්‍රයා මෙතෙන්නාවකවෝ. සක්්‍රයා අපි ඉසරහපිට කතා කලාකෙවූ. ති මේ ඇවිල්ල ටිකකාලයට අපි වැස් දෙගෙන් සත්කරයක් දැක් අකෙවවා එනිසා. ඔයාලලා නිරන්තරෙන් ඔය ගුණධර්මවලම පිහිටලා ඉදිරියට තව තව තපස් රකින්න කිවවා. ඇයි ඉතාමත් කෙටි කාලයකින් මිනිසුන්ට දකින්ට නොහැකි අවුරුදු සිය ගහන් තපස් රැකලාවත් මේ දර්සනය නොවන සක්‍රදීන්දරය අපිස්සරහ පිටට පැමිණිාකෙවූ.ඒ නිසා ඒ තාපස ජීවිතය පල ය තියෙනවා ඉදිරියට තව තව තපස් රකින්න කිව. ඒ සියලු දෙනවාම ඉතාවම සුන්දරවෙයිතපස් ජීවිත ගත කල ඒ කොළොස් දෙනාව මරණින්මත්තේ බ්‍රහ්ම ලෝකී පපදිල්ල දයනවා. තිින් බුදුරජාන් වසේ දේශනා කරනවා ඒ ප්‍රධාන තාපසින්නාන්සවෙල හිටිය මහබෝධි සද්‍යයෝ. ඊළඟට සාරිපුද්තයන් වහන්සේ මුගලම් මාරහතන් වන්සේ කාශ්ව මහරතන් මහකක්ශව මහරතන්ේ, අනරුද්ධමරහතන් වන්සිේ පුුණන්න මරහතන් වහන්සේ අපපේ ආනන්ද මහරාතන් වන්සේ. සෝහිරිය වෙලා හිටි උපලවන්න දාශී වෙලා හිටිය කුජ්ජුත්තර දාසය වෙලා හිට චිත්ත ගෘපති යක්ෂය සහතාග විකල ඇත වෙලා හිටිය පාරලීියක ඇත වදුර ලාහි අරදම්මහි පැණිදුන්නේ ඒ මහි පැනිිද දුන්න ඇතා මේ වඳුර සක්‍රය වෙලා හිටේ කාලුදා යමත්‍යවරයා ඉතින් ඒ පිරිසම තමයිති සත්පුරුසියන්ගේ ඇසුරේ සත්පුරුසිෙනු න්නවා හරි පුදුම ජීවිත ඒ පාරිලියක ඇතාගෙත් ඇත්ජීවිත ජීවිතෙන් ජීවිතයට ඇතෙක්ව වියන එක නැතිවුණ බුදුරජාන් වහන්සේ දුපස්ථාන කර තැම් බල්ල සම්පන්න දිවිරාජේ. වඳුරත් වඳුරු ජීවිතයෙන් එහ වන්දුුරෙක් වඳුරුක වයන ජීවිතය නැතුවුණම් බුදුරජන් වන්සෙන් ම පැණි පූජා කලමී වදය පූජා කළ දන් බලවත් දිවිරාජේ. ඒයි ඔොක්කොම මේ සසරෙන් නිදහසන මාවතට පැමිණිය. ඉතින් අද ධර්ම දීශනාවෙන් අපි කියන්න උත්සාහ කළ අද කාලේ මිනිස්සු හොයන දේවල් ඒ කාමයෙන් නිදහස් වන මුනිවරු පති මේ සාපවරපුයවා. ඉතින් ඒ නිසාම දුක්්දෝම නස්වලට මිනිස්සු පත්ව වෙනවනහි එක ඇත්තක් නතිෙන්නේද අපි ඉතින් මේ වාහලා ඇත්ත නහෙන්නම් මේවා කියලා මේ කල්පනාවෙන් වාසේ කරනකොට අර ගිදුකම කියෙනෙක හිතෙන් නැතිවුණොත් හරි. මේ ඇත්තරම මේ දේශනා මාලාවේ ඉටන් විට මේ කාමේ ආදීනව ගැන සාකච්ඡා කරන්ට ගත්තේ එක කාරණාව මල් කරගෙන හේතුව තමයි කාමේ ආදීනව දෝස දකිින් නැතික නිරේ අන්ඩ හිතුවෙනවාගෙන්. කාමේ ආදීනව දෝස දකිනයක ඉගැන හැඟීමක් ඇතිවෙන එක මේකේ අනතුරක් තියෙනවා සෝක වැලපින්ම් දුනොමනා සටගන්නවා මේ කාමය නිසා කියේනේ එක සුගතියන්තත් නිවනවබෝධවෙන්දත් විදර්ශනා ඥානය ඇතිවන්ටත් හිතුවෙන කියම. ට ලොකු උපකාරයක් මේ මානසික වශයෙන් දෙන්නේ මේ ධර්ම දේශනාවලින්යස බුදු කරුණාවෙන් දෙසු බුදු බන පදයකින් ඔබගේ ජීවිතය සූ පත්‍රේවා. ඉතිං අද දවසේ මේ පින්ංගවතුන් ධර්මදාානය ලබාදුන්න ඉතින් ඒ සියලු පෙන් දෙවියවානු මෝදන් වෙත්වා දෙවියන්ගි දිවිය අසේ තුරු අඩාාවර්ධනය වෙත්වා ඒවාගේ මේ සියලු දෙනා ආරක්සාකරත්වා කියල දෙවියන්ට පින් දෙවා මිය පරලෝගී සාමාස් සිරිසේන මෑනියන් ලක්ෂමන් රොද්‍රගූ පියානන් ඇතුළු මිය පරලෝගී සියලු ඥාතෙන්ට ඔබ නමින් පවා ඒ සියලු දෙනා පරලුව සැපේට පත්වේවා කල පින්ද ගෞතුන් බුද්ධසාාසනයේ මේ උතුන් ශ්‍රීෂ සත් ධරමේ මෙද සූත් මේ ජාතකතාව ඔබට සිංහලින් තේරෙන භාසාාවෙන් කියවන්ඩ නොන වැඩිෙන බෝසක් කතා කියලා ලොගු සංන්සි පරිවර්තනය කළ මේ බුද්ධසාාංසනයේ අපිට මේ මනා රැකවරණය සලසලදන්ට පිරිසිදු කල්්‍යාන මිතර ඇසුරක් සලසපු අපගේ ගුරු දෙවිඳුන් නිදුක් නිරෝගි දීර්ගා යසලබත්වා සකල්ල සංගරුවන සිල්මෑ නිවරු නිවණින් සැනසිත්වා. පින්වත් සුගීෂ දිනෂාන් මහත්මත් සුජීවා මිහිරානිි මහත්මියත් සිනෝල් පුතා ශයාරා දියනය සියෝන් පුතා ඇතුළේ පෞුලි සියලු දෙනාට මේ පින් අනුමෝදංවේවා හැද වැඩු දෙමවුපියන්ට අකුරුකරු ගුරුවරුන්ට මේපින් අලුමෝදංවෙත්වා පවල්ලේසිියලු දෙනාට අනු මෝදන්වේවා ධර්මය ඇසූ ඔබට මෞද් දෙ මව්පිඥාති බන්ධුමිත්‍රාදීන් කාර්යමණ්ඩයේ සිල්ලු දෙනාට. මේ දුක්කිත සසරෙන් නිදහස් වෙන්ටත් කාමී ආස්වාධ යාදියනු නි්සාරණයේ යතා බුහතයක් වසින් අවබෝධ කරගන්ටත් වාසන ඔල්ල බේවා තිරවන්සරයි මෙවැනි ධර්මදේශන ඇසීමට අප නාලිකා සමඟ එක්වන්න බුදුබණටවි සස්ක්‍රයි් කරගෙන යන්න.